ගොඩාක් ලස්සන කතා ගොඩාක් ලස්සන ප්‍රේම කතා මිනිස්සුන්ගේ බොඳ වෙලා ගියපු සිද්ධි විවිධ නව කතා වල විවිධ කෙටි කතා වලදී විතරක් නෙවෙයි ඇත්ත ලෝකෙදිත් හම් වෙනවා ඇයි අතීතේ හොයන්න එපා කියලා මම කියන්නේ හරියට අපි ජීවත් වෙන ලෝකයේ ඇතුලේ මේ තමයි ඔයා අපිරිමින් කියලා හිතන්න මේ තමයි එයා ඔගොල්ලෝ දැන් යන්නේ අනාගතයට මේක තමයි අනාගතය හරිද මේක තමයි අද දවස නැත්නම් වර්තමානය මේක තමයි අතීතය අතීතයේ ඇතුලේදී මෙයා මොනව කරත් මෙයා මොනව කරත් ප්‍රශ්නයක් නැති වෙන්න ඕනේ මේ වර්තමානික ප්‍රේමයට මොකද හේතුව ඕනේ නම් ගෑනු ළමයෙක්ගෙන් අහලා බලන්න ඔයාට කොල්ලෝ කී දෙනෙක් ඉඳලා තියෙනවද කියලා ගොඩාක් කෙල්ලෝ ඒක හංගනවා මොකද ගෑනු ළමයි කැමතිත් නැහැ අතීත ගැන අහනවට ඔයාට කොල්ලෝ කීයක් ඉඳලා තියෙනවද එහෙම මට එෆයස් තිබිලා නැහැ කෙල්ලෝ උත්තර දෙන්නේ එහෙමයි ඉස්කෝලේ යන කාලේ පොඩි එකක් තිබ්බා එයාව බස් එකේදී හම්බුණා විතරයි කොල්ලෝ අහනවා එතකොට ඔයා එයාගේ අතින් අල්ලලා තියලා දන්නේ නැහැ චුට්ට චුට්ට අහුවෙද්දී අතින් විතරක් අල්ලලා තියෙනවා මං එයාත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා තියෙනවා ඔහොම ටික ටික අතීතය ගැන හාරා උස්සද්දී සමහර විට ඒ කොල්ලට ඒ කෙල්ලව වර්තමානයේදී අහිමි වෙලා තියෙනවා දැන් අතීත කියන්නේ වෙලා ඉවර දෙයක් නේ මේක වෙලා ඉවරයි සමහර වෙලාවට අතීතයේ ඇතුලේ ඔබේ පිරිමියට ගෑනු 18ක් 19ක් 20ක් ඉඳලා තියෙනවා වෙන්න පුළුවන් ඔබේ ස්ත්‍රියට අතීතයේ තුලදී කෙල්ලෙක් නෙමෙයි එයා ගැහැණියක් වෙන්න පුළුවන් ලංකාවේ කෙල්ලෙක්ද ගැහැණියක්ද කියලා මම ඉන්නේ වර්ජිනිටි එකකින් නේ නේද කන්‍යාභාවයෙන්නේ වයසින් නෙවෙයි කොහොම හරි වෙලා ඉවර දෙයක් නිසා ඇයි වර්තමානයේ තියෙන මේ ප්‍රේමය නැති කරගන්නේ ඔබ දන්නවද ජීවිතය ඇතුලේ අපේ ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න දැනගන්න එකයි අවුල් මං කියන එක හොඳට කල්පනා කරන්න ඔබ හිතන්න මට පිළිකාවක් තියෙනවා එතකොට පිළිකාවක් හැදිච්ච මිනිස්සෙක් මට කියන්න පිළිකාව හැදිච්ච දවසේද වැහැරෙන්නේ එහෙම නැත්නම් පිළිකාවක් කියලා දැනගත්ත දවසේද වැහැරෙන්නේ දැනගත්ත දවසේ ගොඩක් වෙලාවට මිනිස්සු දරුණු ලෙඩේක සතුටින් ජීවත් වෙලා මැරෙනවා වෙන්න පුළුවන් ඒ ලෙඩ දන්නේ නැතුව ප්‍රේමයේදිත් අතීතයේ කියන්නේ ඒ වගේම දෙයක් මගේ ජීවිතෙත් ප්‍රශ්න තියෙනවා ඔයාගේ ජීවිතෙත් ප්‍රශ්න තියෙනවා ඒව මම දැනගත්තොත් තමයි මට හිතරි දෙන්නේ මගේ ජීවිතේ ප්‍රශ්න ඔබ දැනගත්තොත් තමයි ඔබට හිතරි දෙන්නේ මගේ පුද්ගලික ජීවිතේ ගත්තොත් අතීතයේ ඇතුලේ මට ප්‍රේමයන් ගොඩක් තිබිලා තියෙනවා ඒ ප්‍රේමයන් ගොඩ මගෙන් ඇහුවොත් මම කියනවා ප්‍රසිද්ධිය උනකම කියනවා මොකද මට හංගන්න දෙයක් නැති නිසා හැබැයි ඒව දැනගත්තයින් පස්සේ මෙයාට පෑරෙන්න පටන් ගන්නවා ටික ටික ප්‍රේමය විඳින්න බැරි වෙනවා ඇයි ඒ බස් එකක ඉඳගෙන ගියොත් හිතෙනවා මෙතන වෙන්න ඇති අරයත් එක්කත් ඉඳයි යන්නේ මූණින් බොත් හිතෙනවා මේ විදිහටම වෙන්න ඇති අරයාගේ මූණින් ඉඳත් ඇත්තේ කොයි හරි ෆිල්ම් එකක් බලන්න යම්ද කිව්වොත් හිතෙනවා ආ තමුසේ අරකිත් එක්කත් ගියේ තමුසේ අරුත් එක්කත් ගියේ ඔය ෆිල්ම් හෝල් එකටම වෙන්නේ ඒක නිසා කොඳම දේ ප්‍රේමය තුලේ අතීතයේ හොයන්නේ නැති එක මොකද අතීතේ වෙනස් කරන්න බෑනේ කොච්චර පීරලා හෙව්වත් කමක් නැහැ ඒක වෙනස් කරන්න පුළුවන් පැහැදිලිද ඒක නිසා ඒක වෙනස් කරන්න බෑ සාමාන්‍යයෙන් ස්ත්‍රී ප්‍රේමය හෝ පිරිමි ප්‍රේමය කියන දෙකම ඇති වෙන්නේ මේ කෙටි කතාවෙත් ඒක කියනවා මාලිනී සහ සංගතර පොඩි ඉරිසියාවක් එක්ක ඒ ඉරිසියාව කියලා කියන්නේ මෙයාට වෙන පිරිමි පස්සෙන් එනවා නම් අපි ඉරිසියයි මෙයාට වෙන කෙල්ලෝ පස්සෙන් එනවා නම් කෙල්ලෙක් ඉරිසියයි වර්තමානයේදී එන කොල්ලෙක් වෙනුවෙන් මේ කෙල්ල ගැන ඉරිසියා හිතුනට කමන්නේ නැහැ වර්තමානයේදී එන කෙල්ලෙක් වෙනුවෙන් මේ කොල්ලා ගැන ඉරිසියා හිතනට කමක් නැහැ. හැබැයි අතීතේ අපි පහු කරලා ඉස්සරහට ආපු එකක් වෙනුවෙන් අපි ඉරිසියා කරලා වැඩක් නැහැ. සමහර ප්‍රේමයන් තියෙනවා. මේ දෙන්නට කිසි ප්‍රශ්නයක් නැහැ ජීවත් වෙන්න. මේ දෙන්න සතුටින් ජීවත් වෙනවා. ප්‍රේමය හරිම ප්‍රභාෂවරයි. සින්දුවලක් තියෙන්නේ. ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැඳී ඉන්නට වරම් ලද හදවතින් තෙපළු කතා කිසිඳු දිනයක ගොළු නොවේවා. ඒ කියන්නේ අපි ආදරයේ ඇතුළේදී කතා කරපු දේවල් කවදාවත් බොඳ වෙන්න එපා. කවදාවත් බොඳ වෙන්න එපා. එහෙම කරමින් ප්‍රාර්ථනා කරපු ප්‍රේමයන්. ඔබේ සිහිලල් සුවති සෙවනේ රැඳී අප එහෙම වෙන්න එපා කියලා එකතු වෙලා හැබැයි අහම්බෙන් අතීතේ කෑල්ලක් අහුවෙලා ඒ සමස්ත කතාවම නැති වෙනවා. එතකොට ප්‍රේමයේ ඇතුලේ වෙනස් කරන්න බැරි අතීතයක් හොයන්න එපා. විශේෂයෙන්ම ඔබ පිරිමි ළමයෙක් නම් ගෑනු ළමයෙක්ගෙන් අතීතය අහන්න එපා. එක ගෑනු ළමයින්ගෙන් 99%ක්ම අතීතය ගැන ඇහුවොත් ඒගොල්ලොන්ට ලොකු පීඩනයක් දෙනවා. ඒකට හේතුව තමයි ගොඩාක් වෙලාවට අවුරුදු 25 විතර පැනනට පස්සේ කෙල්ලොන්ගේ ජීවිතවල තමන් විතරක් දන්න සමහර රහසිගත සිද්ධි තියෙනවා කාටවත් කියන්න බැරි. ඒක තමයි ඇත්ත.